සුබ සන්ධ්‍යාවක්. ගෙවන දවසේ උණුසුම්ම පුවත් මුලින්ම ඔබට කියන අයිටෙන් ප්‍රවෘත්ති සමගින් මම ශ්‍රීහාන් කනිෂ්කාරය සිංහ. මම ගයා ලක්රුවනි. අවධානය යොමු කරමු ප්‍රධාන පුවත් සිරස්තල වෙත. මහින්ද නිව්යෝක් ටයිම්ස් විවාදය මගහරි. එතුමා මේනකොට ඉන්නේ විදේශගත වෙලා. උත්තර දෙන්න කිසිදු රාජපක්ෂ කෙනෙක් මෙතන නැහැ. රාජපක්ෂවරුන්ට මේවට උත්තර බඳින්න සිද්ධ වෙනවා. රාජපක්ෂ පාලනයෙන් අල්ලස්ගත් බ්‍රිතාන්‍ය මන්ත්‍රීටත් වැඩවරදි. ජනාධිපති අපේක්ෂක අර්බුදය. ගෝටද බැසිල්ද ඕනේ කියලා තරගයක් තියුනේ. එතකොට ප්‍රතිශතයත් එක බලන්න පුළුවන් ගෝටද බැසිල්ද. අලුගෝසු තනතුරට තරගයක්. මාලිංගගේ අවසන් තරගාවලිය දකුණු අප්‍රිකාව සමගද. චීන සමාගමක් විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය සඳහා දූෂිත ආකාරයෙන් මුදල් ලබා දීම පිළිබඳ නිව්යෝක් ටයිම්ස් පුවත්පත කළ හෙළිදරව්ව සම්බන්ධයෙන් මැති සභේදී අද විවාදයක් පැවැත්වුණා. පසුගිය ජනාධිපතිවරණයේදී චීන සමාගමක් හිටපු ජනාධිපතිවරයා වෙත අයථා ලෙස ඇමරිකා ඩොලර් මිලියන 7.6ක මුදලක් ලබා දී ඇති බව නිව්යෝක් ටයිම්ස් පුවත්පත අනාවරණය කළා. ඊට අදාළ පාර්ලිමේන්තු විවාදය යෝජනා කළේ එක්සත් ජාතික පක්ෂයයි. විවාදය ඔස්සේ පුවතේ හෙළිදරව් කළ කරුණුවලට අමතරව තවත් බොහෝ තොරතුරු අනාවරණය වුණා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විදේශගතව සිටින බැවින් අද පැවති විවාදයට සහභාගි වුණේ නැහැ. ඔහුට එරෙහිව එල්ලවන චෝදනා හමුවේ විවාදය මගහැර ඔහු හදිසියේ සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇති බවට අද මන්ත්‍රීවරුන් ගණනාවකගෙන් අදහස් ප්‍රකාශ වුණා. වත්මන් රජය හම්බන්තොට වරාය පළදායි ව්‍යාපෘතියක් බවට පත්කර ගැනීමට ගන්නා උත්සාහය විවේචනය කරමින් එය චීනයට විකුණන බවට කිඹුල් කඳුළු හෙළූ රාජපක්ෂ පාලනය තම උපන් ගමෙහි සම්පත් චීනයට ගිනි පොලියට උකස් කර අත යටින් මගඩි කර ඇති බව නිව්යෝක් ටයිම්ස් පුවත්පත් වාර්තාවෙන් පසුව මහින්ද රාජපක්ෂට චෝදනා එල්ල වුණා. තමන් හොරකම් කළ බව ඔප්පු කරන ලෙසට මහින්ද රාජපක්ෂ මහතා අභියෝග කළත් මේ වන විට ඔහුට එල්ලවන චෝදනා හමුවේ ඔහු නිහඬ පිළිවෙතක් අනුගමනය කරනවා. නිව්යෝක් ටයිම්ස් පුවත්පත හෙළි කළ මෙම තොරතුරු නිසා රාජපක්ෂවරුන්ගේ දේශප්‍රේමය තමන්ගේ පැවැත්ම වෙනුවෙන් පාවිච්චි කළ වචනයක් පමණක් බව දැන් තහවුරු වී තිබෙනවා. මෙවැනි දේශපාලනික කෛරාටික කම්වල නිරතවන කණ්ඩායමකට මෙරට අනාගතය තවදුරටත් භාරදීමට හැකිද යන ගැටලුව ජනතාව තුළ ඉස්මතු වී තිබෙනවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අයථා ලෙස මෙවැනි ගනුදෙනුවල නිරත වී ඇත්නම් ඔහුගේ සහෝදරයන් වන ගෝඨාභය රාජපක්ෂ හෝ බැසිල් රාජපක්ෂ සම්බන්ධයෙන් කුමන ආකාරයේ විශ්වාසයක් තැබිය හැකිද යන ගැටලුව ජනතාව හමුවේ පවතිනවා. දූෂිත ගනුදෙනු පැහැදිලි ලෙස අනාවරණයේ තිබියදීත් ඇතැම් මාධ්‍ය ආයතන නිහඬව සිටීමද සැකයට හේතුවක්. හම්බන්තොට වරාය ව්‍යාපෘතිය වැනි දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතියක් චීන සමාගම වෙත ලබා දීම සඳහා හිටපු ජනාධිපතිවරයා ක්‍රියා කිරීම නිසා ඔහු සන්තෝෂයට පත්කිරීමට මුදල් ලබා දුන්නේද යන්න පිළිබඳ නිව්යෝක් ටයිම්ස් පුවත්පත සැක පළ කර තිබෙනවා. මේ අතර නිව්යෝක් ටයිම්ස් අනාවරණය පිළිබඳ අද පාර්ලිමේන්තුවේදී විවාදයක් පැවැත්වුණා. එහිදී අදහස් දැක්වූ පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන් විශේෂයෙන් අපි අද බලාපොරොත්තු වුණා මහින්ද රාජපක්ෂ මැතිතුමා අද මේ ස්ථානයට පැමිණෙයි කියලා. හැබැයි අපි දන්න හැටියට එතුමා මේනකොට ඉන්නේ විදේශගත වෙලා. දැන් අපි පහුගිය අවස්ථාවේදී දැක්කා එතුමා ගමේ ගොඩේ විහාරස්ථානවල ගමේ බෝක්කුවේ හැමතැන්වලම මම එක රුපියලක්වත් ගත්තේ නැහැ. මේ වගේ දේවල් ගත්තනම් මම මගේ බෙල්ල කපා ගන්නවා. ඒ වගේ වහසි බස් රාජ්‍ය තාන්ත්‍රික භාවයට නොගැලපෙන රස්ත්‍රියාදුකාරයන්ගේ විලාසයෙන් උත්තර දෙන හැටි අපි දැක්කා. ඒ සිද්ධ වෙච්ච අත යට ගණදෙනු හා සම්බන්ධව මේ ඉන්න අපේ දිනේෂ් ගුණවර්ධන මහත්මයා තුළා බොහොම අහිංසක. හැබැයි මේවට වග කියන්න ඕන අය ඉන්නවා. බැසිල් රාජපක්ෂ මැතිතුමා මේ මැතිවරණ ව්‍යාපාරවල හිටියා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාලා මේ ව්‍යාපාරවල හිටියා. නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ පළවෙච්ච වාර්තාව සම්බන්ධයෙන් තමයි සඳහන් කරන්නේ. ඒ වාර්තාව මොකක්ද කියලා කරුණා කළා මේ සභාවට දැනුම් දෙන්න කියලා මං ඉල්ලීමක් කරනවා. ඒ මන්ත්‍රීතුමා යෝජනාව කියවුවා. මේ සභාව ඊට ඉඳලා නැතුව ඇවිල්ලා මේක අලාරියන්න එයා කියවුවා. මම මේක කාරණා පහක් හයක් ඉදිරිපත් කරනවා. මේක මේ පත්තර කෑල්ලක් හා සම්බන්ධව කතාවක් නෙවෙයි මේ. ප්‍රශ්න වලට උත්තර දෙන්න කරලා වාඩි වෙන්න මන්ත්‍රීතුමාලා තියක් මාර්පණ මේතුමා
චෝදනා ආපුවාම තිලක් මාර්මණ මහත්තයාලාට උත්තර දුන්නා. බඳුන්කරය හා සම්බන්ධ රනිල් වික්‍රමසිංහ මහත්තයාට චෝදනා ආපුවාම එතුමා පාර්ලිමේන්තුවේ වට ප්‍රකාශ කළා මේ ගෝල බාලයන් නරිය රැලක් හදලා මෙතන දැන් මේ වැදගත් විවාදයේ කඩාකප්පල් කරන්න මේ කෑකෝ ගාලා සද්දබද්ද කරුවට මෙව රට දැනගන්න එක වළක්වන්න මේ කෑ ගහන එක ගැන මම විශේෂයෙන් කනගාටු වෙනවා. මේ විවාදයට මාතෘකා වෙලා තියෙන නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ අදාළ වාර්තාව ප්‍රකාශයට පත් කරන්න ඕන ඉදිරිපත් කරන්න. මේක පක්ෂ නායක රැස්වීමේ ගත්ත තීරණය අනුව අද විවාදයේ ගත්තේ. මේක යෝජනාව ඉදිරිපත් කරනකොටම ඇහුම්කන් දෙන්නේ නැතුව පුදනකොටම කාපියකා කියනවා ඒ කලබල මන්ත්‍රීතුමා අහනවා මේ නිව්යෝක් ටයිම්ස් වාර්තාව කියවන්න කියලා. නමුත් ඒකට උත්තර දෙන්න කිසිදු රාජපක්ෂ කෙනෙක් මෙතන නැහැ. අපිට ආරංචි වුණා ගරු හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහත්මයා සිංගප්පූරුවට ගිහිල්ලා කියලා. ඉතින් අපිට හරි ප්‍රශ්නයක් මේ සිංගප්පූරු ගිවිසුම ගැන තියෙත් කතා කරා. ඉතින් ලංකාවේ ඉන්න ඕන වෙලාවක් හම්බන්තොට වරාය සඳහා චීනය ලබා දීපු ණය මුදල් ලබා දීලා තියෙන්නේ මේ HPDP කියන phase 2 කියන account එකෙන් තමයි. එතකොට මහින්ද රාජපක්ෂ මහත්තයාට මේ ඡන්ද ව්‍යාපාරය වෙනුවෙන් ලබා දීපු මේ මුදල අර අපි චීනෙන් ලබා ගත්ත හම්බන්තොට වරායට ලබා ගත්ත ණය මුදල ඇතුලේ තියෙන හින්දා අපිට අද ගෙවන්න වෙලා තියෙනවා සියලු දෙනාටම මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ඡන්ද ව්‍යාපාරයේ ණයයි පොලියයි හැම එකක්ම මේ රටේ ජනතාවට අද ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. මේක අය කරගන්න ඕනේ. මිලියන 1390 චෙක්පත් මාරු කරලා අරලියගහ මන්දිරයට බාර දුන්න කියලා සාක්ෂි තියෙනවා. මේ පිළිබඳව කරුණු පරීක්ෂා කිරීමේදී මුදල් සම්බන්ධව බාර දුන්න කියලා පුද්ගලයා අරලියගහ මන්දිරයේදී සේවය කරපු හේමා මාදිවල කියන අයට බාර දුන්නා කියන්නේ. හැබැයි ප්‍රශ්නේ මේ හේමා මාදිවල කියන අයද ජීවතුන් අතර නැහැ. අපිට බරපතල සැකයක් තියෙනවා මේ හේමා මාදිවලගේ මරණය එක්ක අභිරහසක් එහෙම නැත්නම් අර දේසි ආච්චිගේ මැණික් මල්ලා වගේ අලුත් තියරි එකක්. හොරකම් කරලා ගමේ හොරුට ගමේ මැරිච්ච මිනිහට සල්ලි දුන්නා කියනවා. ඒ වගේ තියරි එකක් මේක. එමාගේ බිරිඳ කියනවා කිසිම මුදලක් අපිට හම්බුන්නේ නැහැ කියලා. ඒ වගේම වාර්තා වෙලා තියෙනවා ඒ පවුල ඊටාම දිලුදු තත්වයෙන් කටයුතු කරනවා කියලා. එහෙනම් මේ මරණයටපත් වුණු හේමා මාදිවලව ඉස්සරහට දාලා තමන්ගේ හොරකම් පොලින් ආවරණය වෙන්න උත්සාහ කරන රාජපක්ෂවරුන්ට මේවට උත්තර බඳින්න සිද්ධ වෙනවා. සිංගප්පූරුවට ගිහිල්ලා පැනලා ගිහිල්ලා හරියන්නේ නැහැ. ලංකාවට ඇවිල්ලා මේ ගරු සභාවට ඇවිල්ලා උත්තර දෙන්න. එතුමා බොහොම ප්‍රසිද්ධයි පන්සල් වල ගිහිල්ලා ඉර වගේ කෑ ගහනද. හැබැයි පාර්ලිමේන්තුවට එන්නේ නැහැ. ඒ උත්තර දෙන්නේ නැතුව මගහැරලා ඉන්න එකෙන්ම තේරෙනවා මේ හොරකම් වලට එතුමා සම්බන්ධයි කියලා. රටක් යටත් කරගන්න පුළුවන් කඩුවෙන් ණය දීමෙන් සහ කොමිස්සුලින් ඒක තමයි මේ පාර්ලිමේන්තුව අද ඔප්පු කොට තිබෙන්නේ. රටේ නායක චීන සමාගම් විසින් මිලදී ගල තිබෙනවා නම් ඒක රටේ මොනතරම් දේශපාලන අර්බුදයක් බවට පත් විය යුතුද? නමුත් ඒවා ජනතාවට අදාළ නැහැ. ඒ තරමට පත්‍යම් වෙලා තිනවා තමුන්වංශගේ වංචාසා දූෂණ. අඩුම තරමේ කුරුණෑගල මන්ත්‍රකම් පැත්තකින් තියන්න, අනාගතේ නායක වෙනක පැත්තකින් තියන්න, මේ රටේ පුරවැසියෙක් හැටියට යම් සමාගමක් විසින් මිලදී ආරං තියෙන බව එළදරව් වී තිබෙනවා නම් ඒ පිළිබඳ මේ පාර්ලිමේන්තුවට මේ රටට කරුණ ඉදිරිපත් කිරීම ඔහුගේ වගකීම නෙවෙයි. රටේ ආර්ථික වශයෙන් මහා උගුලකට හිර කරපු මේ ව්‍යාපෘති වලට කොමිස් කොල්ල කෑම් පිළිබඳව අපි කතා කරන්නේ. පුෂ්පා රාජපක්ෂලාට, සරණ ගුණවර්ධනලාට, මහින්ද රාජපක්ෂලාට මේ සමාගම් මූල්‍ය ආධාර දීපු ආකාර පිළිබඳව අපි කතා කරන්නේ. බැසි රාජපක්ෂ මේකට උත්තර නොදුන්නට කමක් නැහැ. ඔහු වගේ කියන්නේ ඇමරිකන් ජනතාවට. ඔව් ඇමරිකන් ප්‍රවාසී. හැබැයි මේ රටේ ප්‍රවාසීක මහින්ද රාජපක්ෂ මහත්මේ මොන දේශප්‍රේමයට මේක ආරක්ෂා කරන්න පුළුවන්කම තිබෙන්නේ? මේ ගනුදෙනු ආරක්ෂා කළ හැකි වන්නේ රාජපක්ෂ මහත්මයාගේ පැවැත්මයි, තමන්ගේ දේශපාලන පැවැත්මයි සමපාත විචයට පමණයි. රාජපක්ෂගෙන් තොර දේශපාලනක නැතියට පමණයි. රාජපක්ෂ පවුලට තව තවත් ආවඩ කිරීමෙන්, තව තවත් සුරතල් කිරීමෙන්, තව තවත් උංග උඩු කුක්කුංග වෙනායට පමණයි මේක ආරක්ෂා කළ හැකි වන්නේ. අඩුමතරම් මේකට ඇරෙහි වෙන්න බැරන් නිහඬ වෙන්න පුළුවන් වෙන්න ඕන. හැබැයි නිහඬ විතර තඩක් නැහැ. සිංගප්පූරුවේ ඉඳන් සිග්නල් එක දෙන උඹ කතා කරපන්, උඹ කෑ ගහපන්, උඹ හපන් දැන් ස්ථාර නියෝග ප්‍රශ්න, උඹ දැන් මේක කියපන්, උඹ වෙන ප්‍රශ්නයක් ගනි. එහෙම රූකඩ වගේ නූල් වලට නැට වෙන රූකඩ කණ්ඩායමක් තමයි මේ කණ්ඩායම. අවුරුදු 3මාරක් තිස්සේ නලියලා රටවටේ ගිහිල්ලා බොරු කියන්න පුළුවන් ලස්සන බොරු ටික හදලා ගොතලා කියලා කටයම් කරලා කියලා ඒවා ජනතාව ප්‍රතික්ෂේප කරනකොට හිතේ අමාරුවර දැන් අවසාන වශයෙන් ගෙන අපි උත්තර දෙන්න. කනගාටු වීමට හේතුවක් තමයි මේ චෝදනාව වෙන්නේ වෙන කාටවත් නෙවෙයි. මහින්ද රාජපක්ෂ මහත්තයා ඇතුළේ යාගේ කණ්ඩායම මව්බිමේ බාරකාරයෝ මේ රටේ දේශයේ මුරදේවතාවන් එවැගේම දේශප්‍රේමී ප්‍රේමිත්වයේ සංකේතය කියන කණ්ඩායමට තමයි මේ චෝදනාව එන්නේ. මොකද මේක වංචාවකට වඩා මේක පාවාදීමක් හැටියට තමයි අපි දකින්නේ. නින්දෙන්
ජාතියාලය දේශප්‍රේමය දොඩවන විපක්ෂය රැල්ලට මට කියන්න ඕන ඇත්තේ. පසලොස්වක හඳදවසකට ජනතාවට පේන්න නවගුණ වැල අරගෙන ඇවිදින. මේ උපාසක වගේ හැසිරෙන. මේ නඩේට මාසපෝය දවසට හරිනං දඩයමේ යන දඩයක්කාරය වගේ තමයි අද මේ ගොල්ලො හැසිරෙන්. නිවයෝර්ක් ටයිම් සල තියන කියා කියපු මගුල නෙවෙයි. නමුත් නිවයෝර්ක් ටයිම් සලින් චෙක්පත් අරන් තියෙනවා කියලා චෙක්පත්වල පිටපත් මේ සභාවේ පෙන්වුවත් එක්ක බහුගේ දවස්වල මේගොල්ලෝ චෝදනා කරේ බොහොම සුදනන් වශයෙන්. එතකොට මම අහනවා මේ කියන විදිහට මේ චෙක්පත් බොරුද? මේ චෙක්පත් මාරු කරගෙන නැද්ද? එතකොට මේ රාජපක්ෂවරුන්ගේ බිරිඳෑවරුන්ට ආපු නමට මාපු චෙක්පත් බොරුද? මේවට මං හිතන්නේ පිළිතුරු දිය යුතුයි. ඒ වගේම මේවා සංවර්ධන ක්‍රියාදාමයේ වියදම් විදිහට දාපුවා වැරදිද? පසුගිය රජයේ පාලකීන් ලබාගත් ඩොලර් කෝටි ගණනක මුදල් වැය කළ ආකාරය පිළිබඳ ප්‍රශ්න කිරීමට ජනතාවට කාලය පැමිණ ඇති බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. හම්බන්තොට සිරිපෝපුර ප්‍රදේශයේ පැවති උත්සවයකදී අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. මහ ලොකුවට වේදිකාවක් පාසා දේශාභිමානය ගැන කතා කරනවා. මම කියන්න කැමති, ඔය දේශ ප්‍රේමිත්වය බැටළුහමක් කරගෙන බැටළුහම පොරවාගත් වෘතයෝ ක්‍රියාත්මක කරපු දේශ ප්‍රේමිත්වය අද දවසේ හෙළිදරව් වෙනවා. හිටපු නායකයෝ පිටරටින් ඩොලර් ගත්තා, තෑගි පිට තෑගි ලබා ගත්තා. අද මිත්‍රවරුනි, පිටරටින් ගත්තු කෝටි ප්‍රකෝටි ගණන් ඩොලර් චෙක්පත් පිටින් හෙළිදරව් වෙනවා. කාගෙන් දරන් තියෙන්නේ? චීන කොම්පැනිකාරයන්ගෙන්. දැන්වත් මේ රටේ ජනතාවගෙන් මම ඉල්ලීමක් කරනවා, ඔබලාගේ ඇස් වැහිලා තියෙනවා නම් වහාම ඇස් ටික විවෘත කරගන්න. කෝටි ප්‍රකෝටි ගණන් ඩොලර් වලට තමුන් නාන්සෙලා ඒ හිටපු නායකයන්ගෙන් ප්‍රශ්න කරන්න. සිරිබෝපුර සාහිත්‍යපති අහුබුදුගම උදාගම්මා නිදිකිරීම ආරම්භ කිරීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. සැමට සෙවන යලි පිබිදෙන උදාගම්මාන වැඩසටහන යටතේ ඉදිකෙරෙන 911 වන උදාගම්මානයමයයි. ඉන්දේ නිවාසාධාර වැඩසටහන යටතේ ඉදිකෙරෙන මෙම ගම්මානය නිවාස 24කින් සමන්විතයි. පසුගිය රාජපක්ෂ පාලනයෙන් අල්ලස් ලබාගත් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට දින 30ක පාර්ලිමේන්තු තහනමක් පනවා තිබෙනවා. කනිෂ්ඨ යෙන් පේස්ලි මන්ත්‍රීවරයාටයි මෙම දඬුවම පනවා ඇත්තේ. රාජපක්ෂ පාලනයේ වියදමින් රුපියල් 2 කෝටියකට අධික වටිනාකමකින් යුතු සුඛෝපභෝගී නිවාඩුවක් ගත කිරීමට ශ්‍රී ලංකාවට පැමිණීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ලුණා. එම චෝදනාවලට අදාළ මන්ත්‍රීවරයා වැරදිකරු බවට තීරණය වීමෙන් පසුවයි මෙම පාර්ලිමේන්තු තහනම පනවා ඇත්තේ. ඔහු රාජපක්ෂ පාලනයේ වියදමින් සිය දරුපවුල සමග 2013 වසරේදී නිවාඩුවක් ගත කිරීම සඳහා දෙවරක් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා. එම අයිතා ක්‍රියාව පිළිබඳ මහා බ්‍රිතාන්‍යයේ ද ටෙලිග්‍රාෆ් පුවත්පත හෙළිදරව් කළා. පසුගිය වසර 15ක කාලය තුළ බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරයෙකුට පනවන ලද දීර්ඝතම තහංචිය මේ බවයි බ්‍රිතාන්‍ය ජනමාධ්‍ය සඳහන් කරන්නේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ 2020 ජනාධිපතිවරණ අපේක්ෂකයා තෝරා ගැනීමේදී ගෝඨාභය රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් අතර තරඟයක් පැවැත්විය යුතු බව මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැඳවුම්කරු අජිත් ප්‍රසන්න මහතා පවසනවා. මේ වෙලාවේ මහා ලොකු කතාබහක් තිබෙනවා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා කවුද කියලා. මේ සඳහා නම් දෙකක් යෝජනා කරලා දෙන්න පාක්ෂිකයන්ට තමන්ගේ කැමැත්ත පළ කරන තරගයක්. ඒක හොඳයි. දැන් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා එක්කෙනෙක් නම් අනිත් පැත්තේ බැසිල් රාජපක්ෂ මහත්තයා නම් ගෝඨාභයටද බැසිල්ටද කැමැතිද කියලා පොඩි තරගයක් තියමු. විමල වීර දිසානායක මන්ත්‍රීතුමා කියනවා අපිට එපා ගෝඨාභය, අපි කැමැති බැසිල්ට. නෑ, ඒක හොඳයි නේ ප්‍රජාතන්ත්‍රවාදී. එතකොට ප්‍රතිශතයත් එක බලන්න පුළුවන් ගෝඨාද බැසිල්ද. පසුගිය රජයේ සමයේදී රණවිරුවන්ගෙන් දේශපාලන පළකිනීම් සිදු කළ බවද අජිත් ප්‍රසන්න මහතා සඳහන් කළා. කවුද හමුදාපති? ලුතිරන් ජෙනරල් මහේෂ් සේනානායක. කවුද ඔහු? පසුගිය ආණ්ඩුව කාලේ සරත් ෆොන්සේක මහතාට දේශපාලන වශයෙන් උදව් කර හමුදාවෙන් දැද්දිව කියලා පසුගිය ආණ්ඩුවේ බලෙන් විශ්‍රාමක වේවපු කෙනෙක් සරත් ෆොන්සේක මහත්තයා. ඔහු කැඳවන්නේ මේ ආණ්ඩුව පෙරළුණාන් පස්සේ. උදාහරණයකට බ්‍රිගේඩියර් දුමින්ද කැප්පෙටිවලා කියන නිලධාරියා 112 බ්‍රිගේඩ් එකේ සරත් ෆොන්සේක මහත්තයාගේ වෙනම ටීම් එකක් හිටියා. ඒ ටීම් එකේ නායකත්වය දුන්නේ බ්‍රිගේඩියර් කැප්පෙටිවලාන් කියලා. ඔහුවත් ඉවත් කළා තිබුණේ. හැබැයි දැන් ඔහු අද මේජර් ජෙනරල් වෙලා ඉහළ නිලධාරියෙක්. ගෝඨාභය රාජපක්ෂ මහතා ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූහොත් ඔහුට දෙමළ හා මුස්ලිම් ඡන්ද ලබා ගැනීමට බැරි වෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පෙන්වා දෙනවා. මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ මහතා මේ බව කියා සිටියා. නම් කරන්නේ කුමන අපේක්ෂකයාද? ඒ අපේක්ෂකයා සිංහල ඡන්ද, දෙමළ ඡන්ද, මුස්ලිම් ඡන්ද ලබා ගැනීම සහ
සේවා ලබා ගැනීම සඳහා එකමත්ක තියෙන පිළිස්තියා බලය. ඒ නිසා ප්‍රමදාම කියන්නේ නම් කරන්නේ ගෝඨාභය රාජපක්ෂ වගේ කෙනෙක් වුණොත් අපි පැහැදිලිවම දන්නවා දෙමළ සහ මුස්ලිම් ඡන්ද ලබා ගැනීමට එකමත් අපහසුයි. මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ගත් තීරණය යහපත් එකක් බවයි මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා කියා සිටියේ. මරණ දඬුවම ලබලා හිරේට ගිහිල්ලා එතන ඉඳගලත් මද්‍රව්‍ය ආලෙවි කිරීම නෙවෙයි මෙහෙමනවා අපි දන්නවා. මෙහෙමන වගේ අයට අර දඬුවම ක්‍රියාත්මක කරනවා කියලා මම හිතනවා මේක හොඳයි. ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මූලිකත්වයේ දරන ව්‍යත්මග සංවිධානයේ න්‍යායාචාර්යවරයෙකු ලෙස කටයුතු කරන විශ්‍රාමික හමුදා නිලධාරියෙකු වන සරත් වීරසේකර මහතා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය දීපිකා උඩගම මහත්මියට මරණ දඬුවම පමුණුවන බවට පසුගියදා එල්ල කළ තර්ජනය සම්බන්ධයෙන් මෙරට ප්‍රමුඛ පෙළේ සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් සිය විරෝධය පළ කර තිබෙනවා. සිවිල් සංවිධාන 37ක් ඇතුළු සිවිල් සමාජ ක්‍රියාකාරී 170 දෙනෙකු නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයේ දැක්වෙන්නේ යුද මානසිකත්වයෙන් පෙළෙන කිහිප දෙනෙකු මෙරට මානව හිමිකම් ක්ෂේත්‍රයට තර්ජනයක් එල්ල කරමින් සිටින බවයි. මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය දීපිකා උඩගම මහත්මියට එරෙහිව එල්ල වූ මරණීය තර්ජන සම්බන්ධයෙන් තමන් තිගැස්මට පත් වූ බවයි එම ක්‍රියාකාරීන් පවසන්නේ. මානව හිමිකම් කොමිෂන් සභාව ස්වාධීනව කටයුතු කරන ආකාරය පසුගිය සමය තුලදී මැනවින් ප්‍රදර්ශනය කළා. කොමිෂන් සභාව වත්මන් නායකත්ව යටතේ ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ඒ ශ්‍රේණියද හිමිකර ගැනීමට සමත් වුණා. එම කොමිසමේ සභාපතිනිය කොමසාරිස් වරුන් හා කාර්යමණ්ඩලයේ ආරක්ෂාව තහවුරු කරන ලෙසද සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යවරයා ඇතුළු දේශපාලන නායකයන්ගෙන් ඉල්ලා සිටිනවා. 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් මානව හිමිකම් කොමිසම මානව හිමිකම් ආරක්ෂා කිරීමට හා ප්‍රවර්ධනය කිරීමට වැදගත් ප්‍රතිපත්ති හා ප්‍රායෝගික ක්‍රියාමාර්ග රාශියක් ගෙන තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් පිළිබඳ කිසිදු අවබෝධයක් නොමැති යුද මානසිකත්වයෙන් පෙළෙන කිහිප දෙනෙකු මෙම තර්ජන එල්ල කරමින් සිටින බවයි සිවිල් සංවිධාන පවසන්නේ. රාජපක්ෂ රෙජීමේ න්‍යායාචාර්යවරයෙකු ලෙස කටයුතු කළ විශ්‍රාමික හමුදා නිලධාරියෙකු වූ සරත් වීරසේකර මහතා මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින්නන් දේශද්‍රෝහීන් ලෙස නම් කොට තිබුණා. අනාගතයේදී පත්වන ඔවුන්ගේ රජයක් යටතේ ඔවුන්ව දේශද්‍රෝහීන් ලෙස නම් කර එල්ලා මරා දැමිය යුතු බවටද සරත් වීරසේකර මහතා යෝජනා කර තිබුණා. මෙවැනි විකෘති යුද මානසිකත්වයකින් යුතු පුද්ගලයින් වහා පුනරුත්ථාපන ක්‍රියාවලියකට ලක් කළ යුතු බවයි විචාරක මතේ වී ඇත්තේ. දරුණු යුද්ධයකින් පසු ඊට සම්බන්ධවරු නිලධාරීන් සමාජයට මුදා හැරීමට පෙර යම්කිසි පුනරුත්ථාපන ක්‍රියාවලියකට ලක් කළ යුතුවද පසුගිය රජය ඒ සම්බන්ධයෙන් නිසි අවධානයක් යොමු කර තිබුණේ නැහැ. එවැනි මානසිකත්වයක් ඇති පුද්ගලින් ජාතික දේශපාලන ක්‍රියාකාරීත්වයටද ගෙනීමටයි පසුගිය රජය කටයුතු කළේ. එවැනි ක්‍රියා හේතුවෙන් මෙම විකෘති තත්ත්වයේ මතුව ඇති බව සිවිල් සංවිධාන පෙන්වා දෙනවා. මෙම මානසික විකෘතිය නිසා සමාජ සුභසිද්ධිය වෙනුවෙන් පෙනී සිටින පුද්ගලින් දේශද්‍රෝහීන් ලෙස උන්ට පෙනීම සාමාන්‍ය දෙයක්. වත්මන් රජය හෝ වහාම මේ පිළිබඳ අවධානය යොමු කර සමාජය නිරෝගී කිරීම සඳහා කටයුතු කළ යුතු බවයි සිවිල් සංවිධාන පෙන්වා දෙන්නේ. එතුමේ කිසිම දේශපාලන පක්ෂය සම්බන්ධ කෙනෙක් නෙවෙයි. ඒ කියන්නේ සියලු පක්ෂ නියෝජනය කරන ව්‍යවස්ථා සභාවනේ පත් කරේ. එහෙම කෙනෙකුටත් තර්ජනය කරනවා අපි බලයට පත් වුණාම එල්ලුම් ගස් අරිනවා කියලා එතුමේ. ඉතින් ඒක මොකද්ද අපේ රට ගැන ඇති වෙන ලෝකේ ආකල්පය මොකද්ද? මම හිතන්නේ ලෝකේ ඉතිහාසයේ වෙන කිසිම රටක කිසිම පක්ෂයක් බලයට එන්න වරම ඉල්ලන්නේ අපි මිනිස්සු එල්ලලා මරනවා කියලා. චර කාලේ මානව හිමිකම් වැඩ කරන්න ක්‍රියාදරව හැටියට මේ රට තුර සෑහෙන වැඩ කොටසක් කරලා තියෙනවා. දැන් ඇත්තටම අපි බලන්න ඕනේ කවුද දේශද්‍රෝහි කවුද දේශප්‍රේමී කියලා. මේ මෙච්චර කාලේ යුරෝපීය රටවල වෙනවන රටවල ශ්‍රී ලංකාවට නරක නාමයක් තමයි හම්බුනේ 2015ට කලින්. දැන් වෙනස් වෙලා තියෙනවා කියලා අපිට දන්නවා. හමුදා නිලධාරියෙකු විසින් මානව හිමිකම් කොමිෂන් සභාවක සභාපතිවරියකට මෙවැනි තර්ජනයක් කිරීම අපි සලකන්නේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමය ප්‍රතික්ෂේප කරන කඳවුරක් විසින් කරපු ප්‍රකාශයක් විදිහට මම ඒක දකින්නේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සිය ඉතාලි සහ ජෝජියා සංචාරය නිම කර හෙට දිවයිනට ළඟාවීමට නියමිතව තිබෙනවා. මෙම සංචාරයේදී ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට හිමි වූයේ සුශේෂී පිළිගැනීමක්.
ජනාධිපතිතුමා පසුගිය 17 වනදා ඉතාලියට පැමිණියේ 6 වන ලෝක වනාන්තර සතිය සැමරුම් සමුළුවට හා ලෝක වන සංරක්ෂණ කමිටුවේ 24 වන සැසිවාරයට සහභාගී වීම සඳහායි. එම සමුළුවෙන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජෝර්ජියාවේ ටිබිලිසිහි පැවති විවෘත රාජ්‍ය හවුල්කාරීත්ව සමුළුවට එක් වුණා. ලොව ඉල්ලා සිටින්නේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන රාමුවක්. ඒ වගේම ලොව ඉල්ලා සිටින්නේ විනිවිද භාවයෙන් යුතු පාරදෘශ්‍ය භාවයෙන් හැබි පාලන තන්ත්‍රයක්. ඒ වගේම ප්‍රබල සමාජ ප්‍රතිසංස්කරණ මේ සකල විද කාරණා සාක්ෂාත් කර ගැනීම උදෙසායි මෙවර 5 වෙනි විවෘත රාජ්‍ය හවුල්කාරීත්ව සමුළුව පැවැතුනේ ජෝර්ජියාවේ ටිබිලිසි අගනුවරදී. මේ සමුළුව එකඟුණු එකඟතාවෙන් රසයි. මේ එකඟතාවෙන් හරහා කාලරාමු නිර්ණය කර ගනිමින් ප්‍රබල ඒකාබද්ධ ප්‍රකාශනයක් තුලින් ජාතික කාර්යසාධක සංකසස්මක් කරහා ලෝකයේ මේ සමාජික රටවල් 75 කිසියම් එකඟතාවයකට ලැබෙනවා. ඒ තමයි ලෝකය සැමට ජීවත් විය හැකි යහපත් පරිසරයක් කරාගෙන ඒම. ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ශ්‍රී ලංකාවේ රාජනායකෙක් මෙවන් සමුළුවකට සහභාගී වන පළමු වතාව ලෙස ඓතිහාසික අවස්ථාව සනිටුවන් කරමින් සහභාගී වන්නේම වචනයෙන් නොව ක්‍රියාවෙන් සහ ආදර්ශයෙන් මේ සකල විද කාරණා තමන්ගේ රට තුළම ඔප්පු කර සාධනීයමාවයට පත් කළ රාජනායකයා වශයෙන්. ඒ නිසා එතුමාට මේ සමුළුව තුළ සුවිශේෂී ඉඩක් ලැබෙන අවස්ථාව අපි දුටුවා. බොහෝ මාධ්‍යවේදීන්ගේ සහ දේශපාලන විචාරකයන්ගේ වැඩිම අවධානය එතුමා දිනා ගනු ලැබුවම ඉතාම සතුටුදායක කාරණාවක් බව කියන්නට ඕනේ. ඒ නිසා මේ සියලු කාරණාත් සමග 6 වැනි සමුළුවේදී හමුවන විට ලෝකයේ යහපත් තැනක් බවට පත්වේවි යයි අපිට යම්කිසි ආකාරයක ධනාත්මක බලාපොරොත්තුවක් ලබා ගැනීමට හැකියාව තිබෙනවා. ජෝර්ජියා ජනාධිපති ජෝර්ජි මර්ක් ලැෂ්විලි මහතා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතර හමුවක්ද ඊයේ දහවල් සිදු වුණා. මෙම හමුවේදී ශ්‍රී ලංකාව සහ ජෝර්ජියාව අතර පවතින මිත්‍ර සම්බන්ධතා වැඩි දියුණු කර ගැනීම පිළිබඳ දෙරටේ රාජ්‍ය නායකයින්ගේ අවධානය යොමුව තිබෙනවා. මෙරට මහා වාරි විස්මිතය ලෙස ඉතිහාසයට එක්වන මොරගහකන්ද ව්‍යාපෘතිය යටතේ කළුගඟ ජලාශයේ රන් දියවර රැස්කිරීමේ මහා මංගල්‍ය ලබන 23 වනදා සිදු කෙරෙනවා. දිවයිනේ පළාත් 4ක යල මහා දෙකන්නේ වගා කිරීමට මෙතෙක් පැවති ජල ගැටලුවට මෙම වාරි සංග්‍රාමය හරහා විසඳුම් ලැබෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කළුගඟ ජලාශයේ දියවර රැඳවුම් උත්සවය ලක්ගල කළුගඟ වේල්ල අසලදී පැවැත්වෙනවා. මොරගහ කන්ද කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය මගින් මහඇල ව්‍යාපෘතිය සඳහාද දෙකන්නේටම වගා කිරීමට අවශ්‍ය ජලය හිගේකින් තොරව ලබා දීම අරමුණයි. ඒ තුලින් හුරුළුවැව, මානන් කට්ටිය, ඒරුවැව, නාචා දුව හා තිසා වැව හරහා ලොකු කුඩා වැව් 1200ක් පමණ පෝෂණය කෙරෙනවා. මහකන දරාව දක්වා වූ ඇල මාර්ගයේ පළමු අදියරේදී කිලෝමීටර් 96ක් දිග ඇලක් මගින් ජලය බෙදා හැරෙනවා. එම වාරියලේ උමං මාර්ගය කිලෝමීටර් 28ක්. මහඇල ව්‍යාපෘතිය මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන යටතේ ක්‍රියාත්මක වනවා. කළුගඟ ජලාශය අක්කරාඩි 660,000ක ජලධාරිතාවකින් යුක්තයි. මොරගහ කන්ද කළුගඟ උමං ජලමාර්ගයේ ඉදිකිරීම ආරම්භ කිරීමද ලබන 23 වනදා ඇරඹෙනවා. මොරගහ කන්ද කළුගඟ ව්‍යාපෘතිය මෑත කාලයේ සිදු වුණු විශාලම වාරි ව්‍යාපෘතිය විදියට අපිට හඳුන්වන්න පුළුවන්. මේ සඳහා මූල්‍ය ප්‍රතිපාදන විදියට කෝටි 10,112ක මුදලක් මේ වන විට රජය වියදම් කරලා තියෙනවා. මේ ව්‍යාපෘති වලින් ප්‍රතිලාභ අවුරුදු ගණනාවක් තිස්සේ ලබා ගැනීමේ හැකියාව තියෙනවා. මේ ව්‍යාපෘතියට යොදවලා තියෙන විදේශ ආධාරවලට ඒ යොදවපු මුදල් ගෙවීමේ හැකියාව මේ ව්‍යාපෘතිය තුලින් ලැබෙන ආදායමෙන් අවස්ථාව ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා. අතිරේක සහල් නිෂ්පාදනයක් ඇති වෙයි. අනිවාර්යයෙන්ම විදේශ රටවල් වලට අවශ්‍ය සහල් නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙලට අපි අවතීර්ණ වෙන්නවා. කන්න දෙකක් නෙමෙයි අතිරේක භෝග වගා කිරීමේ වැඩපිළිවෙලට මේ ගොවින් හුරු කරන්න හැකියාව ලැබෙනවා. රුපියල් කෝටි 23,000ක් යොදවමින් ක්‍රියාත්මක මොරගහ කන්ද කළුගඟ ව්‍යාපෘතිය තුළින් ධීවර ක්ෂේත්‍රයේ මෙන්ම විදුලි බල නිෂ්පාදනයේද නව වෙනසක් සිදුවනු ඇති. එමෙන්ම මෙය පරිසර හිතකාමී ව්‍යාපෘතියක්ද වනවා. කෘෂි කර්මාන්තයට පමණක් නෙමෙයි ධීවර කර්මාන්තයට ඒ වගේම විදුලි නිෂ්පාදනයට විශාල දායකත්වයක් මේ තුලින් ලැබෙනවා. මිරිදිය ධීවර කර්මාන්තයේ මෙට්‍රික් ටොන් 4700ක වාර්ෂික ආදායමක් බලාපොරොත්තු වෙනවා. ඒක මේ රටට විශාල ශක්තියක්. ඒ වගේම විදුලි බලය නිෂ්පාදනය කරන් ඒ තුලිනුත් විශාල වාසියක් මේ රටට අත්කර ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒකම පරිසරය ගැන කල්පනා කරලා ක්‍රියාත්මක කරපු ව්‍යාපෘතියක් විදිහට තමයි මේ මොරගහ කන්ද සහ කළුගඟ ව්‍යාපෘතිය හඳුන්වන්න පුළුවන්. කළුගඟ ජලාශය ඉදිකිරීමත් සමග ලක්ගල පල්ලේගම ජනතාව වෙනත් නගරයක පදිංචි කරවීමේ කටයුතු දැන් සිදුවනවා.
එමෙන්ම මෙම ව්‍යාපෘතිය හේතුවෙන් නිවාස අහිමි වූ සියලු දෙනාට පහසුකම් සහිත නව නිවාස ඉදිකිරීමද විශේෂත්වයක්. මේ ව්‍යාපෘතිය නිසා විශාල පිරිසකගේ නිවාස අහිමි වුණා, වගාබිම් ප්‍රමාණයක් අහිමි වුණා. ඒ සියලුම දෙනා වෙත සැලකිය යුතු මට්ටමේ ආධාර ලබා දීමක් සිද්ධ වුණා. මා දන්නා තරමින් මෙතෙක් ලබා දුන්න ඉහළම වන්දි මුදල් ලබා දුන්නු ව්‍යාපෘතියක් තමයි මොරගහ කන්ද සහ කළුගඟ ව්‍යාපෘතිය. එයට මූල්‍යමය ආධාර ලබා දෙන අතරේ විකල්ප ඉඩම් ලබා දීම, අලුත් නගර නිර්මාණය කිරීම සහ පහසුකම් ලබා දීමත් සිද්ධ වුණා. ලබන 23 වෙනිදා කළුගඟ ජලාශයට ජලය පිරවීමට ප්‍රථම එය දැක බලා ගැනීමට ජනතාවට අවස්ථාව උදා කර තිබෙනවා. අපි සියලු දෙනාට ආරාධනා කරනවා 23 වෙනිදා පුළුවන් හැම කෙනෙක්ටම සහභාගී වෙන්න පුළුවන් ඕලා කියලා මේ ව්‍යාපෘතිය හෙන් දැකලා සත්‍ය වටහා ගන්න. බන්ධනාගාර ගතව සිටියදී මද්‍රව්‍ය ජාවාරම සිදු කරන්නන්ට මරණ දඬුවම් ලබා දීමට තම අත්සන යොදන බව ජනාධිපතිතුමා පසුගියදා ප්‍රකාශ කළා. ඒ අනුව අලුගෝසු තනතුර සඳහා මහවිලච්ඡිය ප්‍රදේශයේ තරුණයින් 5 දෙනෙකු ස්වේච්ඡාවෙන් ඉදිරිපත්ව සිටිනවා. මේ ඉන්න මගේ අනිකුත් 4 දෙනාත් එක්ක මමත් එක්ක අලුගෝසු තනතුරට ස්විච්චාවෙන් මේ අපරාධ රැල්ල නවත්තන්න අපි ඉදිරිපත් වෙනවා. අනාගත පරපුර ගැන හිතලා මේ කුඩු මර්ධනයේ සමග එන රැල්ල වළක්වන්න අපි 5 දෙනාම කැමැති ඉදිරිපත් වෙන්න අලුගෝසු තනතුර සමඟ. LK ඩොමේන් රෙජිස්ට්‍රි ආයතනය වාර්ෂිකව සංවිධානය කරන හොඳම ශ්‍රී ලාංකීය වෙබ් අඩවි සඳහා වන සම්මාන උළෙල මෙවරත් උත්කර්ෂවත්ව පැවැත්වුණා. මෙම සම්මාන උළෙල කොළඹදී පැවැත්වුණේ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතනයේ සභාපති මහාචාර්ය රොහන් සමරජීව මහතාගේ ප්‍රධානත්වයෙන්. LK ඩොමේන්ස් රෙජිස්ට්‍රි ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ගිහන් ඩයස් මහතා ඇතුළු ආරාධිතයින් විශාල පිරිසක් ඊට එක්ව සිටියා. මෙම සම්මාන උළෙලේ විද්‍යුත් මාධ්‍ය අනුග්‍රහය ලබා දුන්නේ ITN මාධ්‍ය ජාලයයි. මෙහිදී මාධ්‍ය ක්‍රීඩා හා විනෝදාස්වාද අංශයේ කුසලතා සම්මානය ITN ආයතනයේ www.itntv.lk වෙබ් අඩවියට හිමි වුණා. Congratulations itntv.lk. ශ්‍රී ලංකාව හා සංචාරක දකුණු අප්‍රිකාව සමග පැවැත්වීමට නියමිත එක් දින ක්‍රිකට් තරගාවලිය ලසිත් මාලිංගගේ අවසන් තරගාවලිය බවට ගෙන යන ප්‍රචාර අසත්‍ය බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව සඳහන් කරනවා. ශ්‍රී ලංකාව හා සංචාරක දකුණු අප්‍රිකාව අතර තරග පහකින් යුත් එක් දින ක්‍රිකට් තරගාවලිය ලබන 29 වනදා ආරම්භ වීමට නියමිතයි. එහිදී ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා බවට පැතිර යන වාර්තා අසත්‍ය බව ශ්‍රී ලංකා ක්‍රිකට් තීරීම් කමිටු සභාපති ග්‍රැහම් ලැබ්‍රොයි මහතා ITN ප්‍රවෘත්තිංශයට කියා සිටියා. ලබන සතියේ මාලිංග සමග සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවත්, එය ඔහුගේ සමුගැනීම සම්බන්ධ සාකච්ඡාවක් නොවන බවත් තීරීම් කමිටු සභාපතිවරයා පැවසුවා. ජාතික ක්‍රීඩා ප්‍රතිපත්තිය ක්‍රියාවට නංවන ලෙස නීතිඥ පණ්ඩුක කීර්තිනන්ද මහතා අමාත්‍ය ෆයිස මුස්තාපා මහතාකින් ඉල්ලීමක් කරනවා. අවාසනාවකට වගේ අද වන විට ක්‍රීඩා ප්‍රතිපත්තිය කුණු කූඩේට විසිකරලා තිබෙනවා මෙතෙක් කල් සිටපු අමාත්‍යවරුන්. අද බොහෝ ක්‍රීඩා සංගම් වල ගැටලු සහගත තත්ත්වයන් හා ආරවුල් ඇති වෙයි තිබෙනවා. මේ ආරවුල් විසඳීම සඳහා ස්වාධීන විනිශ්චය සභාවක් පත් කළ හැකි. මෙම පනතා යටතේ ඒ වගේම ජාතික ක්‍රීඩා සභාව අද වෙන තුරත් පත් කර නැහැ. මම ඉල්ලා සිටිනවා වර්තමාන ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් ක්‍රීඩා සභාවක් පත් කරන ලෙසත්, ඒ වගේම ක්‍රීඩාව සඳහා ස්වාධීන හා ඵලදායීතාවයකින් යුතු ක්‍රීඩා බේරුම්කාරක සභාවක් පත් කරන ලෙස. නීතිය හමුවේ පලා යන්නේ හොරුන්ය. තමන් වරදක් කර ඇති බව දන්නා විට, නීතියෙන් ගැලවීමක් නැති බව දන්නා විට, දඬුවම් විදීමට සිදුවන බව දන්නා විට හොරු පලා යයි. අද එවැනි දිනයකි. අද පාර්ලිමේන්තුව හමුවේ විවාදයට බඳුන් වූයේ නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ හෙළිදරව්වය. පසුගිය ජනාධිපතිවරණ සමයේදී මහින්ද රාජපක්ෂගේ මැතිවරණ ව්‍යාපාරයට චීන සමාගමක් විසින් ඩොලර් මිලියන 7.6 මුදලක් ලබා දීම සම්බන්ධයෙන් එම පුවත්පත තොරතුරු හෙළි කර තිබිනි. හම්බන්තුට වරාය ඉදිකිරීම චීන සමාගමක් වෙත පැවරීම වෙනුවෙන් ඊට සන්තෝෂමක් ලෙස මෙම මුදල් ලබාගත්තාය යනුවෙන් චෝදනාවක් මහින්ද රාජපක්ෂට එල්ල වී තිබේ. ඊට ඈඳුණු තවත් තොරතුරු ගණනාවක්ද මේ වන විට හෙළිවෙමින් තිබේ. එහෙත් මහින්ද රාජපක්ෂ ඒ සම්බන්ධයෙන් නිහඬය. තවමත් ඊට පැහැදිලි නිවැරදි යුක්ති සහගත උත්තරයක් ඔහු ලබා දී නැත.
මේ මගඩිය ගැන තොරතුරු වාර්තා කළ මෙරට මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන්ට තර්ජනය කිරීම නම් සිදුව තිබේ. ඒ මහින්දලාගේ සුපුරුදු ක්‍රමය නිසාය. තමන් වැරදි කර නැත්නම් චෝදනා හමුවේ කොන්දපණ ඇතිව පෙනී සිටිය යුතුය. අද පාර්ලිමේන්තු විවාදය වූ මහින්දට ඒ සඳහා යොදාගත හැකිව තිබින. එහෙත් මහින්ද ඊටද සහභාගී නොවි මෙරටින් පලා ගොස් තිබේ. අද පාර්ලිමේන්තුවේ හමුවේ මේ සම්බන්ධයෙන් වන විවාදය පැවැත්වෙන බව මීට සතියකටත් පෙර තීරණය කර ඒ බව දැනුම් දී තිබින. කොන්ද පණ ඇති දේශපාලකයෙකු නම් අභියෝගවලට බය නැති නායකයෙකු නම් තමන් නිවැරදි බව ඍජුව පවසන්නට හැකි නායකයෙකු නම් මෙහෙම පැදුරටත් නොකියා පලා යන්නේ නැත. මිනිමරමින් තර්ජනයෙන් ගර්ජනයෙන් ඒකාධිපති පවුල් පාලනයක් තුවක්කුවේ බලෙන් නඩත්තු කරගෙන මහා වීරයන්ව වැජඹුණද රාජපක්ෂලා යනු කොන්ද පණ නැති දේශපාලන නිවටියන් බව දැන් පැහැදිලිය. ත්‍රිවිධ හමුදාව ජීවිත පරිත්‍යාගයෙන් සටන් කර දිනාගත් ජයග්‍රහණය ගෝටාස් බෝ නමින් පොතක් ලියමින් එය අයිති කරගත් කඩදාසි වීරයෙකු වන ගෝටාබේ රාජපක්ෂද අද නීතියට බියෙන් සැඟවෙන්නට උත්සාහ ගන්නකි. ඇවන්ගාඩ් චෝදනා හමුවේ නීතිය ක්‍රියාත්මක වීම වළක්වා ගැනීමට දැඩි උත්සාහයක් දරන්නකි. පොලිස් අත්අඩංගුවට ගනී යයි බියෙන් පසුවෙන්නකි. මහා දේශප්‍රේමීන් ජාත්‍යාලයෙන් පිරුණු ජාතික වීරයන් ලෙස පෙනී සිටින මේ රාජපක්ෂලා යනු සැබවින්ම රට විකුණන් කාපු දේශපාලන කැනහිලුන් බව හෙළිදරව් වී හමාරය. මේ රටේ ඉතිහාසය තුළ රටේ බිම් කොටසක් වෙනත් රටකට විකුණා දැමූ පාලකයෙක් වේ නම් ඒ රාජපක්ෂය. අතයට සන්තෝසම්වලට රට උකස් කළා නම් ඒ රාජපක්ෂය. රටේ යහපාලනයට සංවර්ධනයට එරෙහි වෙමින් බොරු වපුරමින් අද රට ජාතිවාදයෙන් ආගම්වාදයෙන් ගිනි තියන්නට සැරසෙන්නේද මේ රාජපක්ෂය. මෙහෙයු රාජපක්ෂලා යලි මේ රටට ඕනෑම නැත. දැනට මේ ඇති සෙස්ස පස්සට.